රජයෙන් දිගින් දිගටම ඉල්ලීමක් කරා ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කරලා හෙළිදරව්වක් කරන්න කිව්වා. අපි ආණ්ඩුවෙන් නිතර මේ ඉල්ලීම කරා. මොකද අපි දන්නවා, අපිට විශ්වාසයි 2015 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාව පත් උනේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය. ඒ වගේම එක්නැලිගොඩ අතුරුදහන් වීම, ඒ වගේම තාජුඩීන් ඝාතනය කියන මෙන්න මේ කාරණා තුන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කාරණා තුන බවට පත් වුණා. එහිඳ අවුරුදු 4.5ක් ගිහිල්ලත් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් නොකර, ඒ සාධාරණ පරීක්ෂණයේ ප්‍රතිඵල රටට ලබා දෙන්නේ නැතුව දිගින් දිගටම ආණ්ඩුව මඩගහමින් දේශපාලන කටයුතු කරද්දී අපි අවුරුදු 4.5ක් තුළ මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා. මේ පරීක්ෂණ වාර්තා පරීක්ෂණ අවසන් කළා. මේ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් රටට හෙළිදරව්වක් කරන්න කියලා මම දැක්කා. අහිංසා වික්‍රමතුංග මහත්මිය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ ලිපියේ එතුමිය කියනවා අවුරුදු 4.5ක් යනතෙක් මේ ඝාතකයන් ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් හෙළි නොකිරීම හරහා ඔවුන්ට අසාධාරණයක් සිදු වුණා කියලා. අපිත් කියනවා ඒක ඇත්ත. අපිත් කිව්වේ මේ කාරණාව තමයි. මොකද අපි දන්නවා මේ ඝාතකයෝ අපේ කඳුරුවට සම්බන්ධ අය නෙවෙයි. මේ ඝාතකයෝ රජයේ නියෝජනය කරන අය කියන මතය මුළු රටේම පැතිරලා තියෙනවා. රටේ ජනතාව මේ ඝාතන සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කරනවාද රජයේ මැති ඇමතිවරුන්ට. එහෙනම් අපි නැවත නැවතත් ආණ්ඩුවට කියනවා අහිංසා වික්‍රමතුංග මහත්මිය එතුමියගේ පියාගේ ඝාතකයන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා අවුරුදු 4.5ක් ගිහිල්ලා තකමැතුමාගෙන් ඉල්ලනවා නම් අපි එතුමියටත් කියන්න කැමති කනගාටුවෙන්වත් ඒ සාධාරණයේ එතුමිය වෙනුවෙන් මේ ආණ්ඩුවෙන් ඉටු වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මැතිවරණ වේදිකාවට සීමා කරගත්ත මාතෘකා. එහිඳ තමයි අවුරුදු 5කට ආසන්න කාලයක් ගිහිල්ලා නැවත අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය මේ ඝාතන සම්බන්ධයෙන් මතක් කරන්නේ. සදාචාරාත්මකව ඒ ඝාතන 2015 දී මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිත කරලා නැවත 2020 ජනාධිපතිවරණයට මේ ඝාතන පාවිච්චි කරන්න මේ ආණ්ඩුවට පුළුවන්. මේ ආණ්ඩුව ඒ කියපු සාක්ෂි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරා නම් අවුරුදු 5ක කාලයක් ප්‍රමාණවත් නැද්ද ආණ්ඩුවකට ඝාතකයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා නීතිමය කටයුතු කරන්න? මේ ඔක්කොම මැතිවරණ වේදිකාවේ ජනතාව රැවටවීම සඳහා පාවිච්චි කරපු උපක්‍රම. එහිඳ තමයි අද ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරලා රටට සත්‍ය තොරතුරු හෙළිදරව් කරන්න බැරි. එහිඳ එතුමිය ඒ වගේම සඳහන් කරනෝ එතුමිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමාව ගනී කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ කිය. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනි නොකල වරදකට සමාව ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසිම අවස්ථාවක අවශ්‍යතාවයක් නැහැ. නොකල දේවල් වලට සමාව ගැනීම සඳහා අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපිට පේන්න තියෙනවා මේ ලිපිය අපි විශ්වාස කරනවා මේ ලිපිය අහිංසා වික්‍රමතුංග මහත්මිය විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට යොමු කරපු ලිපියක් නොවන බව නම් අපිට විශ්වාසයි. ඉතා පැහැදිලිව මෙහි අන්තර්ගතය දිහා බැලුවහම 2015 මැතිවරණ වේදිකාවේ කියපු කාරණා සිහල්ල එකෙන් එක නැවත අන්තර්ගත කිරීමක් කරලා තියෙනවා. මේ අන්තර්ගත කිරීම කරලා මේ ලිපියේ නිර්මාතෘවරයා අපිට තියෙන ප්‍රධාන කරුණු අනුව පේන්න තියෙන්නේ සහ එහි අන්තර්ගතය සම්බන්ධයෙන් පේන්න තියෙන්නේ ඒ ලිපිය නිර්මාණය කරලා තියෙන්නේ මංගල සමරවීර අමතුමා කියන කාරණාව අපිට දැඩිසේ විශ්වාසයක් තියෙනවා. අපිට සැකයි මේක අහිංසා වික්‍රමතුංග මහත්මිය විසින් යොමු කරපු ලිපියක් නෙවෙයි, මේක මංගල සමරවීර අමතුමා විසින් සකස් කළ යොමු කරපු ලිපියක් කියන කාරණාව සම්බන්ධයෙන් දැඩි සැකයක් අපිට තියෙනවා. ඉතින් අපි හිතනවා මේ 2015 කරපු දේම 2020 සඳහා භාවිත කරනවා. හැබැයි අපි ආණ්ඩුවට එකක් මතක් කරන්න ඕනේ. අපි ආණ්ඩුවට එකක් මතක් කරන්න ඕනේ. එකම පපඩම දෙසරයක් වදින්න බෑ කියලා ආණ්ඩුව තේරුම් ගන්නවා. එකම පපඩම දෙසරයක් වදින්න බෑ කියලා ආණ්ඩුව තේරුම් ගන්නවා. එහෙනම් අපි ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුව දැන් පරාජය පිළි අරගෙන ඉවරයි.